නිදහස නිදහස් දිනේ පවත්වන්න එපා කියලා බොහෝ පිරිසක් මේ හඬ නැග්ගුවා. මේකේ වියදම් අඩුවෙන් සිදු කරන බවට තමයි ජනාධිපතිවරයා වුණත් ප්‍රකාශ කරේ. කොහොම වුණත් අද පුවත්පත් කිහිපයක්ම වාර්තා කරනවා නිදහසේ වියදම් කප් ගහලා. එදා කෝටි 9 මෙදා කෝටි 40යි. දැන් මේක තමයි දැන් දැන් මේ බොහෝ වෙලාවට මේ අපේ රටේ දේශපාලඥයෝ කියන හරිම සුන්දර කතාවක් තියෙනවා. මොකද්ද සුන්දර කතාව? ඒ අය කියන්නේ ණය ගන්නවා ඒ ණය වලින් අපි අපිට හදපු යපුම් මානසිකත්වයත් එක්ක ඒ ගන්න ණය පරිභෝජනයට වැය කළා. ඕක තමයි නිරන්තරයෙන්ම අහන්න හම්බෙන කතාව. එතකොට දැන් හුඟක් වෙලාවට පරිභෝජනේ කිව්ව සැනින් එකපාරට ඔලුවට එන්නේ කණ්ඩ දෙනවා කියන එක. නෑ පරිභෝජනේ යටතට ආහාර පාන ඒ සියල්ලත් එක්කම සේවාත් අයිති වෙනවා. ඒ දෙකම. දැන් ඇත්තටම මේ අපි හිතමුකෝ හොඳයි ඒ ගත්ත ණය වලින් සාමාන්‍ය ජනතාවට ඔව් පරිභෝජනය සඳහා දේවල් ලබා දීලා තියෙනවා. උදාහරණයක් හිට ගත්තොත් රටේ සාමාන්‍ය ජනතාවට පොදු මගී ප්‍රවාහනයක් තියෙනවා. බස් රථ සහ දුම්රිය යන විදිහ අපි දන්නවා. යන්නේ බස් එකේ නම් 50ක් විතර එළිය එළිලා යන්න ඕනේ නේද? හැට්ට කටු සාය සාරි ගලෝගෙන එල්ලෙන්න වෙන්නේ. නැත්තම් එන්න බෑ වෙලාවට. දුම්රියෙත් එහෙමයි. දුම්රිය මොනතරම් ප්‍රමාණයක් එළියේ එනවද? ඒ තමයි ඒ මේ පරිභෝජනය සඳහා ගත්ත ලෝකේ ණය වලින් අපිට දීලා තියෙන පරිභෝජනීය ප්‍රමාණය සාමාන්‍ය ජනතාවට. එතකොට ඒක අපි පැත්තක තියමුකෝ. ඒ පරිභෝජනීය ඇතුළෙත් තියෙනවා ලෝකේ අධි පරිභෝජනවාදයක්. හරිද? දැන් උදාහරණයක් හිට අරගත්තොත් එහෙම අපිට මේ ජනාධිපතිත් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිත් එක්ක පෞද්ගලික ගනුදෙනුවක් තරහක් නැහැ. මේ තියෙන්නේ පොදු දේශපාලන කතාවක්. ඒකෙදී ඔතන ගෝඨාභය රාජපක්ෂ හිටියත් එකයි ඔතන සජිත් ප්‍රේමදාස හිටියත් එකයි ඔතන අනුර කුමාර දිසානායක හිටියත් එකයි ඔය විදිහම නම් පැටන එක කතාව මේකම තමයි. අමුතු වෙනසක් නැහැ. මොකද්ද? දැන් අපි බස් එකේ දුම්රියේ හොඳයි ලෝකෙන් ගත්ත ණය වලින් අපිට හම්බුණු පරිභෝජනය සඳහා කොටසේ අපි තෙරපිලා එල්ලිලා වැඩට එනවා. දාඩිය පෙරාගෙන ඇවිල්ලා දහ දුක් ඉඳලා ඊට පස්සේ ආයිත් යන්නෙම ගෙදරට ඒ විදිහට යනකොට 7-8 වෙලා. ඒක තමයි අපේ මගේ ප්‍රවාහනේ පරිභෝජන රටාව. නිදහස් උත්සවය අරන් බලන්න. නිදහස් උත්සවයට ආපු වාහන ටික අරන් බලන්න. හරිද? ලේකම් ළඟ ඉඳලා ආපු අද්දි සුකෝභෝගී වාහන ටික අරන් බලන්න. හරිද? ලෝකයේ තියෙන ඉතාම ඉහළම මිල ගණන් වලට තියෙන වාහන මේ හදන්නේ නැහෙනේ. මෙහෙ ටයර් එකක්වත් හදන්නේ නැහැ තාම හරියට. ඕවට දාන ටයර් හදන්නේ නැහැ. හරිද? ඔය ත්‍රී රෝද රථ ඕවට තමයි හැදෙන්නේ. එතකොට ඒවා ඔක්කොම ගත්තාම අර අධි පරිභෝජනවාදයක්නේ අපි දැක්කේ. මොන තරම් සැප පහසු වාහන තොගයක් ගලාගෙන ආවද නේද? දැන් අපි දන්නවා මේ පනිට්ටුවට වතුර අරගෙන වතුරක් නැහැ. ඒකත් කොහෙන් හරි ඇදලා අරගෙන පනිට්ටුවට වතුර අරගෙන ගිහිල්ලා අර තාමත් මේ මොනවාද වැසිකිලි හරියට නැති දොරේ ලෑලි ගැලවිච්ච පාසල් තියෙනවා මහ විශාල සංඛ්‍යාවක්. ඒ තමයි ලෝකයේ ගත්ත ණය වලින් අපේ කොටහ පරිභෝජනවාදයට සාමාන්‍ය ජනතාවට අත්වෙච්චි කොටහ. එතකොට ඔය අධි පරිභෝජනවාදයේ භුක්ති විඳින 11ක් දෙනාට ඒ අයගේ වැසිකිලිත් ඒසී කරලා තියෙන්නේ. හරිනේ? අචර හුලං හමන ගාලු මෝදරත් අපි දැක්කනේ ඒසී කරලා තියෙනවා නේද? එතකොට කෝටි එකමාරක් විතරනේ නිකන් ජංගම ඔය තාවකාලික ඔය පැය ගන්නට ගෙනපු මේ මොබයිල් නේද ජංගම වැසිකිලි වලට. දැන් ඒ ඔක්කොම ගත්තාම හොඳට මතක තියාගන්න ඕනේ. ඔව් හරි. යම් කිසි කොටසක් ගත්ත ණය වලින් පරිභෝජනීය සඳහා ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට කෑමට සහ සේවා සඳහා වෙන් කරලා තියෙනවා. හැබැයි වැඩිම කොටසක් අයිති වෙන්නේ බොහෝ වෙලාවට මේ අධි පරිභෝජනවාදයට වැය කරපු එක. අපේ රටවල් ඇතුළේ ඒක තමයි ප්‍රමාණය.